සුබදවසක්. අපි දේව දරුවන් දෙවියන් වහන්සේ ගැන දෙවියන් වහන්සේගේ දේවල් වහන්සේගේ වචනය ගැන ගොඩක් ඉගෙන ගන්නවා. නමුත් ගොරවන සිංහයා ගැන ඉගෙන ගන්න කැමති නැහැ. බයිබලයේ කියනවා සාතන් ගොරවන සිංහෙක් වාගේ කාව ගිලගනින් දූ සිතමින් ඔබ මොබ යනවා කියලා. ඉතින් ඇදහිලිවන්තයෝ කැමති නෑ යක්ෂයා ගැන ඉගෙන ගන්නනේ. අපි මොකටද යක්ෂයා ගැන ඉගෙන ගන්න? හැබැයි ඌ වගේ උගේ දේවල් කරමින් ඇදහිලිවන්තයෝ ජීවත් වෙනවා. දන්නේම නැතුව සමහර අය දැනගෙන ජීවත් වෙනවා, එහෙම සමහර අය නොදැනගෙන ජීවත් වෙනවා. එම නිසා යක්ෂයා ගැන දැනගත්තොත් තමා ඔබට ඌ වගේ නොවි නොරැවටි ජීවත් වෙන්න පුළුවන්. එම නිසා ඔය ගොරවන සිංහයා කවුද කියලා ගොරවන සිංහයාගේ කූට උපක්‍රම ටිකක් අපි ඉගෙන ගත්තොත් අපිට ඊට විරුද්ධ ඌට විරුද්ධ ඌගේ දේවල් නොකර අපිට ජීවත් වෙන්න පුළුවන් ඇදහිලිවන්තයෝ ලෙස. එම නිසා අපි මුලින්ම බලමු මතෙව් 16:18. මතෙව් 16:18 කියනවා යේසුස් වහන්සේ කියනවා පේත්‍රුස්ට නුඹ කුඩා ගල පෙට්‍රොස් මේ පර්වතය මත පෙට්‍රා මේ පර්වතය කියන්නේ යේසුස් වහන්සේ කියන පර්වතය මත උන්වහන්සේගේ ස්වභාව ගොඩනගෙන කුඩා ගලක්ලු පේත්‍රුස්. එතකොට යේසුස් වහන්සේ කියන පර්වතය මත තමා යේසුස් වහන්සේගේ ස්වභාව ගොඩනගන්නේ. එතකොට පරණ කිවිසුමේ අපි දන්නවා ඉස්රායෙල් සෙනඟ පාලනය කරන්න නායකෙක් හිටියා, රජ කෙනෙක් හිටියා, විනිශ්චයකාරවරු හිටියා, ප්‍රොපේතවරු හිටියා, එක එක ජන කොට්ටාස පාලනය කරන්න රජ කෙනෙක් වගේ එක්කෙනෙක්ව පත් කරලා තිබුණා. නමුත් අලුත් කිවිසුමේ ක්‍රිස්තුස් වහන්සේ මත ගොඩනගන සභාව පාලනය කරන්නේ සභාවේ හිස යේසුස් වහන්සේ පොළොවේ පාලනය කරන්නේ වැඩිහිටියෝ දෙන්නේ, එල්ඩර්ස්ලා දෙන්නේ. අද ගොඩක් සභාවල තනි පාස්ටර් කෙනෙක් ඉන්නවා සභාවක් බලාගන්න. නමුත් බයිබලීය ක්‍රමය අනුව අලුත් ගිවිසුමේ වැඩිහිටියෝ දෙන්න තමයි යේසුස් වහන්සේ ඇව්වේ උන්වහන්සේගේ සේවය සඳහා. සභාවක් පාලනය කරන්න ඕන දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් වැඩිමහල්ලෝ, එල්ඩර්ස්ලා කියලා අපි කියන්නේ, පාස්ටර්ස්ලා කියලා නෙමෙයි කියන්නේ, එල්ඩර්ස්ලා කියලා. බයිබලයේ ඔබ දකිනවා යේසුස් වහන්සේ දෙන්න සේවයට 70 දෙනෙක් යවුවා මතකද? ඒ වගේම අලුත් ගිවිසුමේ බලන්න යවුම් පත්‍රවල තියෙනවා මුලින්ම පාවුලතුමා බර්නබස් යනවා, පේත්‍රුස් යොහාන් යනවා, ආය පාවුලතුමා සීලස් යනවා. ඒ වගේ දෙන්න තමයි පාවුලතුමාගේ ගමන්. ඒ වගේම සභාවල් ස්ථාපිත කරන්න වැඩිහිටියෝ වැඩිමහල්ලෝ කියන අය එල්ඩර්ස්ලා දෙන්න සහභාගී වෙලා තියෙනවා. තනි පාස්ටර් කෙනෙක් සභාවක් පාලනය කරන තන්ත්‍රය, ඒ පාලන තන්ත්‍රය බයිබලයේ නැහැ. ඒ වගේම ජේසුස් වහන්සේ මේ මතෙව් 16:18 කියනවා හේදිසේ දොරටු සභාව ජයගන්නේ නැහැ කියලා. ඒක තියෙනවා මතෙව් 16:18. හේදිසේ කිසිම දොරටුවක් සභාව ජයගන්නේ නැහැ කියලා. ඒකට ඉඩ දෙන්නේ නැහැ කියලා. මොකද ඒ සභාව ස්ථාපනය කරලා තියෙන්නේ යේසුස් වහන්සේ කියන පර්වතයේ මත නිසා. ඒ වගේම යක්ෂයා ගොරවන සිංහෙක් වගේ සභාවේ ඇදහිලිවන්තයන්ව සමහර අයව ඩැහැ ගන්නවා ප්‍රේමාන්තිනි. සමහරට ඒ ඇදහිලිවන්තයා දන්නෙත් නැහැ ඔව්ව යහ අල්ලගෙන කියලා. නමුත් ඔහු ඉන්නේ සභාවේ. ඒ නිසා කෙනෙක් සභාවේ පවුකලොත් යම් කිසි පාපයක් කළොත් යක්ෂයා ඔහුගේ ජීවිතයට රිංගලා ඌව අල්ලගෙන තියෙන්නේ. එතකොට යක්ෂයා සභාවේ ඇදහිලිවන්තෙක් අල්ලගෙන ඒ ඇදහිලිවන්තයා සභාවේ පාපයක් කරනවා ඔබ දැක්කොත් ඔබට කියනවා, අපිට කියනවා මුර්දු ලෙස රහසින් ඒ පාපය ඒ ඇදහිලිවන්තයාට කියලා දීලා ස්ටෙප් 1 පළවෙනි ස්ටෙප් එක එහුව ගලව ගන්න කියන එක. ඔහු ඒකට කැමති වුණේ නැත්තම්
oba ita wada wedi mahal lo dedenek samaga gihilla ohuta rahasin me paapiya gana kiyala dila meka werradi bawa pennala dila ohwa pasutawa tæwunata passe haro ganna kiyala dila ohu ekatath kæmathi une naththam sabahave prasiddhiye kiyala ohuge paapaya avadharane karala meka paapayak kiyala ohu anya jathikiyek lesa atharinna kiyala kiyana premanthine ada paapaya karala sabahaven atharala dæmmama අපේ සභාවවල ඉන්නවා සමහර ආත්මික ඔස්තාර්ලා. ඒ කියන්නේ ස්පිරිචුවල් මේ 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 ෆාදර්ලා කියලා කියන්නේ ඒගොල්ලන්ට මේ ආත්මික පියවරු ආත්මික මව්වරු ඒගොල්ලෝ ආත්මික ඔස්තාර්ලා ජේසුස් වහන්සේට වැඩිය ස්පිරිචුවල්. කවුරුත් ජේසුස් වහන්සේට වඩා ආත්මික වෙන්න ඕනේ නැහැ. ඒ තරමට ආත්මික වුණොත් ඇති. බලන්න මෙතන මේ මතෙව් 16 18 කියන්නේ ඔහු අන්‍ය ජාතිකයෙක් ලෙස අතහැරලා දාන්න කියනවා. ඔහු අන්‍ය ජාතිකයෙක් ලෙස හිතලා අතහරින්න එයාගේ එයා කැමති වෙන්නේ නැත්තම් එයා ගැන වැඩිය පස්සෙන් දුවන්න එපා. අපි ගොඩක් ආත්මික ඔස්තාර්ලා කරන්න යන්නේ මොකක්ද දන්නවද? ආත්මික ප්‍රොෆෙසර්ලා ඒගොල්ලෝ. ඒගොල්ලෝ ගිහිල්ලා ජේසුස් වහන්සේ දක්වපු නැති ප්‍රේමය ඒගොල්ලන්ට පෙන්වන්න යනවා. නැති දේවල් ඇති කරන්න යනවා. ජේසු කරපු නැති දේවල් මේගොල්ලෝ කරන්න යනවා. එතකොට සමහර විට මේගොල්ලොත් ඒ පාපයට වැටිලා සබාව වෙනුත් නැති වෙලා දේව රාජ්‍යෙන්නුත් නැති වෙලා නැත්තරම නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා බයිබලයේ කියලා තියෙන ටික අපි කරන්න ඕන කිය කරන්න එපා කියලා තියෙන ඒවා අපි කරන්න හොඳ නැහැ. ඊළඟට බයිබලයේ කියනවා මතෙව් 18 20 දෙදෙනෙක්ව තුන්දෙනෙක් ජේසුස් වහන්සේගේ නාමයෙන් යම් තැනක රැස් වෙනවද? එතන ඒ මැද ජේසුස් වහන්සේ ඉන්නවලු ප්‍රේමාන්තේනි. දැන් ඇත්තනම ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙදෙනෙක්ව තුන්දෙනෙක් එකතු වෙන්නේ සුද්ධාත්මයන්න් වහන්සේ රැස්කොලොත් විතරයි. අපිට නැත්තම් අපි කැමැත්තෙන් රැස් වෙන්න බෑ. දැන් දෙලිවන්තයෝ දෙදෙනෙක් තුන්දෙනෙක් රැස් වෙලා මොකක් හරි ප්‍රශ්නයක් ගැන හරි සභාවේ ප්‍රශ්නයක් නෙමෙයි වෙන පෞද්ගලික ප්‍රශ්න, බැංකු ප්‍රශ්න, ණය ප්‍රශ්න, දේශපාලනික ප්‍රශ්න ඒ වගේව කතා කරනවා. ඒ ඇදහිලිවන්තයෝ දෙන්න එකතු වුණ තැන සුද්ධාත්මයන් වහන්සේ ඔවුන් මැදට එන්නේ නැහැ. මේ කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ විසින් දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් සභාවේදී රැස්කොළොත් ඒ මැද ජේසුස් වහන්සේ ඉන්නවා කියලා. ඒකයි ප්‍රේමන්තිනේ ඒකේ තේරුම. අද පවුල කියන්නේ කුඩාම සභාවක්. ඇත්තටම පවුල කියන්නේ කුඩාම සභාවක්. ඒක සභාවක්. ඒකේ ඉන්නවා එල්ඩර්ස්ලා දෙන්නේ පියා සහ මව කියලා. එතකොට ඒ දෙන්න ආත්මිකව එක්සත්ව එක්සිත්ව ස්වාමීන් වහන්සේ ඉදිරියේ එක්සත්ව එක්සිත්ව සිටිනවා නම් ඒ පවුලේ දරුවෝ රැකෙනවා. ඒ නිසා හැම වෙලාවෙම හැම පවුලකම පියයි මමයි එකට ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ජීවත් වෙන්න ඕන. ක්‍රිස්තුස් වහන්සේ උදෙසා එකට එකතු වෙන්න ඕන. එතකොට තමයි ඒ දරුවන්ට දැහැගන්න ඒ පවුලේ දරුවෝ දැහැගන්න යකා එන්නේ නැහැ. යක්ෂය එන්නේ නැහැ. මොකද හේදිසිය දුරුට ජයගන්නේ නැහැ කියලා තියෙනවා බයිබලේ. ප්‍රේමන්තනේ අද ගොඩක් දේවදාසියන්ගේ දරුවෝ ඩැහැගෙන ඉවරයි යහා. ඒකට හේතුව තමයි දේවදාසියෝ වන අපි සභාවට එකක් කියලා අපි ගෙදරදී වෙන එකක් කරන්නේ. එම නිසා භාර්යාව පුරුෂයා මොන දේවදාසයා වුණත් භාර්යාව පුරුෂයා ගෙදර චෝච් එකක් වගේ තියාගන්න ඕන. ඒ සුද්ධකම ගෙදරදී තියෙන්න ඕන. සභාවේදී විතරක් මේ කෝට් එක දාලා ටයි එක දාලා අමුතු විදියට හැසිරෙලා gederedi වෙන විදියකට හැසිරෙනවනම් ඒක යථාර්ථය නෙමෙයි. එම නිසා අපි ඉගෙන ගමු. අපි ස්වාමීන් වහන්සේට සේවය කරන දාසෝ හැටියට එක්සත්ව එක්සිත්ව අපි gedera රැක්කොත් දරුවෝ රැකේ. ඒ වගේම සභාවක දේවදාසියෝ සභා පාලනය කරන වැඩිමහල්ලු එක්සත්ව එක්සිත්ව වෙන්න ඕන. ගොඩක් අද සභාවල පාස්ටර්ස්ලා බෙදිලා අරගොල්ලෝ එක මතයක් මේගොල්ලෝ එක මතයක්. ඒගොල්ලෝ එකට කැමති නැහැ මේගොල්ලෝ මේකට කැමතියි. ඒ වගේම ප්‍රේමාන්තිනි දෙවියන් වහන්සේ මේ ලෝකේ මුලින්ම එකතු කරපු දෙන්න මතකද ඔබට? ඒදන් වේදීනි උයනේදී ආදම් සහ ඒවව එකතු කෙරුවා විතරයි යක්ෂයා ඇවිල්ලා වෙන් කරන්නේ. යක්ෂයා ඇවිල්ලා වෙන් කරනවා. එම නිසා සභාවක සුබ මිෂන් එක හරියට තියෙන්න ඕන. සුභාරංචි සේවය කියලා ප්‍රොස්පෙරිටි ගොස්පල් කියලා හරියන්නේ නැහැ. සෞභාග්‍ය සුභාරංචි, සමාජ සුභාරංචි, කන්නාඩි බෙදන ඒවා
डिजिटल में लोग के लमाइंगे मानस भी मानस में बेरा करने को मत ना ये वा करने को ना ये साथ आंखारे कह मत याक्षी आरे कह मत ये वाटी इड दिनो ये वाटे डिस्टर्ब कराने ये वा करके नहीं आने देनो एक ने मैं बाइबल ही कीने तीन सुबह रंची इन्हीं सा याक्षी ये वा उधर सार्थक वैन्ड सालस सुनो ये मंगे दीवा ये मनी सा उब कल्पना कर लबांड उब की चर्च के विशन ने का मिशन ने का සුභාරංචී සේවයේ දේවවචනේ කියලා තියෙන දේ අපි හරියට කරනවද කියලා අපි වෙන වෙන ක්‍රියාකාරකම් ස්වභාවය කරලා හරියන්නේ නැහැ යක්ෂයාගේ ලක්ෂණ පළවෙනි ලක්ෂණය මම ඔබට කියන්න කැමති උඩඟුකම ප්‍රේමන්ත යක්ෂයාගේ තියෙන පළවෙනි කැරක්ටර් එක තමයි චරිතාංගය තමයි චරිත ලක්ෂණේ උඩඟුකම කොහොමද අපි උඩඟු වෙන්නේ මම දේවවචනේ අනිත් අයට වැඩිය දන්නවා ආ තවම නද මම අරයට වැඩිය තියොලොජි දන්නවා ආ මම පවු නොකර බොහොම निराහාරව ඉන්න කෙනෙක් නිතරම මම යාඥා කරන කෙනෙක් මම අවදි වෙන්නෙම දර්ශනයක් දැකලා සබත පවත්වන කෙනෙක් මම සබත ඉරිදා නෙමෙයි සෙනසුරාදාම පවත්වන කෙනෙක් කියලා ඔය වගේ ආත්මික උඩඟුකම් අපිට එනවා මේවා අපි අපේ ජීවිතයෙන් මේ දේවල් හොඳ දේවල් නමුත් මේ වලින් උඩඟු වෙන්න හොඳ නැහැ මම මං ගැන ලොකුවට හිතුවොත් තමයි ප්‍රේමවන්තේනි ඉන්දිකටු සිතුවෙන් අපිට ඇතුල් වෙන්න බැරි ඉන්දිකටු සිතුවෙන් අපිට ඇතුල් වෙන්න බැරි එකම හේතුව මොකද්ද අපි ලොකු වැඩි ප්‍රේමවන්තේනි මතක තියාගන්න අපේ උඩඟුකම නිසා අපි ලොකු නිසා අපේ තත්වයේ අපේ පෝස්ට් එක ඒව ලොකු නිසා අපිට ඉන්දිකඩු සිටුවෙන් ඇතුල් වෙන්න බැරුව යනවා මතක තියාගන්න ඔටුවා ඒකෙන් ඇතුල් වෙලා අපිට ටටා දාගෙන යනවා එම් නිසා මතක තියාගන්න අපේ උට්ටුඟුකම ඕනට වැඩිය ලොකු කරගන්න එපා එතකොට ඔටුවා අපිට ටටා දාලා යයි ඉන්දිකඩු සිටුවෙන් එයා ඇතුල් වෙයි අපිට ඇතුල් වෙන්න බැරුව යනවා මොකද අපි ඊට වැඩිය ලොකුයි ඔබට මතකද ජේසුස් වහන්සේට එක තැනකදී බෙල්සබබ් කියලා කියනවා බෙල්සබබ් කියන්නේ යක්ෂාධිපතියෙක්ගේ නම. ඒ බාල් කියන යක්ෂයාගේ අධිපතියට කියන නම බෙල්සබබ් කියලා. ඒ බෙල්සබබ් කියලා නම තියෙනවා යේසුස් වහන්සේට. බලන්න යේසුස් වහන්සේ කියන්නේ කවුද? ලෝකේ මම පාලනය කරන දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ලෙස මිනිසෙක් ලෙස පොළොවට ආවා. උන්වහන්සේට කියනවා යක්ෂාධිපතියා බෙල්සබබ් කියලා. යේසුස් වහන්සේ මොනවාද එතකොට දෙන උත්තරේ? උන්වහන්සේ යටත් වෙලා කියනවා. උන්වහන්සේකට එකට එක කියන්න යන්නේ නැහැ. මම මිනිස්සෙක්, සාමාන්‍ය මිනිස්සෙක්. I am a ordinary person, ordinary man කියලා. උන්වහන්සේ යටත් වෙනවා. උන්වහන්සේ එකට එක කියන්නේ අන්න අය අපිට කියන දේවල්. අන්න අය අපි ගැන හිතන දේවල් අනුව අපි වෙනස් වෙන්න ඕනේ නැහැ. අපිට ස්වාමීන් වහන්සේ දීලා තියෙන යටහත්කම අනුව අපි සාමාන්‍ය මිනිස්සෙක් විදිහට අපි ජීවත් විය යුතුයි. අපි ස්වාමීන් වහන්සේගේ දාසියෝ අන්න අය මෙහෙම හිතයිද දන්නේ අන්න අය මට මෙහෙම කියනවා එක එක ඒවා කියනවා ඒවා කියන කියන ඒවා අනුව අපි වෙනස් වෙන්න යන්න ඕනේ නැහැ ඒ වගේම ගලාති 6:3 එක පැහැදිලිව කියනවා අපි වෙනස් වෙන්න ඕනේ නැහැ අපි ස්වාමීන් වහන්සේ අපිට දීලා තියෙන තැනේ අපි ඉන්න ඕන ඒ වගේම ප්‍රේමන්තෙනි දෙවෙනි ලක්ෂණය සාතන්ගේ ලද දෙයින් සතුටු වෙන්න බැරි ගතිය අපිට ලද දෙයින් සතුටු වෙන්න බෑ තියෙන ප්‍රමාණයෙන් රැකෙන්න දන්නේ නැහැ තෘෂ්ණාවෙන් අරක මේක ඒවා මේවා ගොඩක් ඉල්ලනවා යොහාන් 7:37 යේසුස් වහන්සේ කියනවා කෑ ගහලා සෙනකට කියනවා යමෙකුට පිපාසා නම් ඇවිත් බීවාවේ බොහොම සන්තෝෂයි කියන්නේ යමෙකුට පිපාසා ඇතනම් ඇවිත් බීවාවේ කියලා උන්වහන්සේ කියනවා මම තමයි ජීවනයේ වතුර කියලා ඒ වගේම යොහාන් 7:53 කියනවා හරිම කනගාටුදායකයි. එහෙම කියපු යේසුස් වහන්සේ යොහාන් 7:53 කියනවා එවිට සියල්ලෝම තම තමුන්ගේ ගෙවල් වලට ගියෝය. යේසුස් වහන්සේද ඔලීව කන්දට ගියහ. යේසුස් වහන්සේ කෑගහලා කියන යමෙක් පිපාසනං ඇවිල්ලා බොණ්ඩ එන්න මල් ළඟට කියලා. කවුරුත් ආවේ නැහැ. කවුරුත් ආවේ නැහැ. ඒගොල්ලෝ තම තමන්ගේ ගෙවල් වලට ගියා. කොච්චර දුක් වෙන්නේ ඇද්ද කොච්චර කනගාටුදායක දෙයක්ද මුකුත් කිව්වද යේසුස් වහන්සේ නෑ ඉදාරෑ කොහෙද හිටියේ යේසුස් වහන්සේ යේසුස් වහන්සේ ඔලීව කන්දට ගියාලු ඒ උයනේ යාඥා කර කර ඉන්නේ නැති උන්වහන්සේ රෑ පුරා
kaur tehwat itu nih tuh minisu, obat uban si acarin uban sada kowe itu nevat lain nih, apit teke yang nida gan itu tanah kapi denang kila kaur itu anda kehwat nih, hoi level wat nih, kaur itu hoi level nih, ida oliva kan dari lah tanih merah ini lah, pawu dah udim, yohan nata ini parici dek, balan nih, udim menawa dewa malika itu level minisun tahu ugan nih. Iugan lele wae ti me sene kae wila hanne yu swan si yirae koe tu poan si ti me koe yare nawatin tata nati puna ti kila ne kisi kene kuno an si sela kue ne namut preman ti ni tama wate ka di tama api tena gando ni api unuhan si wagi sama hanne pi dieta pi hitan de tena gando api yata twin dona unuhan si kene hewe ne api kene at kauru te hewe ne kila obo dugu en ni an de pa. Api itu kuda kentian nih dan nol, api itu kentian nih, api loko tenak, api kena hita agni inno, mam mema kene kira, ika api itu kentian, api sahaman nih kene kira hita nawan, api bohmi ata hatu hita nawan, api itu kentian nih, mama gawro lebih itu kene, wya ini mama ada kata agan deh pak, mang kau tu kira dan nol deh kira, ini penan nih, ubo bagaimana loko itu ujaruing hita agni inne kira, ini udangku kama. Tak Yesus Tuhan sih kaya metilah perempuan ini. Saat angge tunggane lakshane, tunggane lakshane sama chodana kiri ma. Tapi daruwa warada kerap api kira ne mama kira ti puna ne ede. Oga midi sila keran depa kira, mang kira ti ino ne wata. Kira hima kino kaya kara ne ede. Namun perempuan ini warada gana chodana keran depa. Ini warada daruwe kerap ama sabahwe kau dari warada kerap ama uta kira di la murudule sih warade penala hadaran le. Hada agan, ini kata makrame. Eka Petrus hati dah hati kena. Eka Petrus hatere dah hati kena. Sabahwa tulin ma minisye patanggam. Ikan sabahwa ini api ma api api gana ma minisye karaganim. Itu kota api berada api te pin dekana preman. Yesaya hai, kiu labaran Yesaya hai. Yesaya devian manse singhasani inno dekala. Dekka ma matakweni Yesaya ke papi au bodhi. Yesaya ke barde. Iba gian preman sini. Bantini ada api Yesus swansi dakila tama api gana balande wenne Yesus swansi dakini swamin nanse ge wacane etuli bible etuli evita api api gana vinishya karanna ape veradi ape katakam veradi pau apage kelal lapa okkoma me bible e kiyana deva wacane e kiyana kannadiyen apita peenna ganna e wagema premanteni api dana sabahwe yakshya duru karana ne wacana matrekin yakshya duru karana Yesus wahansege namen kiwama yakshya yannona aaya yakshya karige karige dance dada inda ba ehema innawana sama wenna yakshya yanna ba kiyala kiyenawana hetu oba oba yaaknya karala nirahara indala nawata enna mokada yakshya yanne ne neida samahara devadasu yakshya duru karana yanne ne yanne nathi unama kiyana sister Brother, saya akan kaya anda kedirah. Mama hausa itu enang kapurna kedirah itu villa yaaknya kerela anda. Apik kedirah itu villa tawatika yaaknya kerum itu kotor kuduru ini. Eh mana? Ivele gienatna Yesus ini nama. Prasnya tiennya obal angga obal. Nigraharu ini dalah. Ika, ini swaminwan ini ini authority ika. Ini bale obal abaga tiuti. Obal last ini naya kene kaya ika terima. Preman tienni. Bible kene kaya katana kaya Paulu tu danemi. Kau itu dami Yesus swansi itu dani mi, uba kau itu kira hano ya ka, ini sa, ini tatkah tapi patnovi Kristus swansi ke sebaya wacane, sebaya lese, gina ganimu, ini sa goroban singya uba mau bayane ikan awat tan, sebaya ya hano aku mat, ya coidan akarno, ya udungku kama gina, ya ladu dein satu dua ini ne, ini sa ini gati, api tulati bina, eva goroban singya ke gati preman tini, eva ibat keragan. Kristus Tuhan sedap prema kerana wacanya anu jiwatmu. Ini wacanya tawa balan na, gina gan na, sebagai jiwite hada gan na. Basiru dinaite, mereka asyurwadya kweikilama wiswas kerana. Basiru dinaite, Yesus beritai, Shalom.